ඒ ලෝක ධාතුන් අනන්තයි. බෝසත්වරයේ බුදු වෙනකොට ඇත්ත වශයෙන්ම අපි බුදුරජාණන් වහන්සේ බුදු වුණේ අපේ මේ ටිකට විතරක් නෙවෙයි. ඔය ලෝක අනන්ත ලෝක ධාතුන්ගේ දැනුමක් තියෙනවා. ඒ ලෝක ධාතුවල ඉන්න සත්වයන්ට පිහිට පිණිස තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒක නිසා මහා අමුතුම ආශ්චර්යමත් දෙයක් මේ ඔය බුදුවරු පහළ වෙනවා කියන එක. ඒක හැම එක්කෙනාට කරන්නක් බෑ කියලා කියන්නේ ඔය නිසා. ඉතින් පාරමී පිරුවා කියලා කියන්නේ ඔය සත්‍ය කොටම ධර්මයේ දෙන්න. අනිත් එක හරි සංවේදී. ඔය සත්‍ය. මෙහෙම කක් හරි සිද්ධ වෙනවනම් ටක් ගාලා හිට දැනෙනවා. ඒ නිවුස් යනවා. එහෙම ගත්තේ. මොකක් හරි දෙයක් සිද්ධ වෙනවනම් මේ සක්වලේ ඉක්මනට හරිට සංවේදී වෙනවා. සූත්‍ර තියෙනවා ඒවා. සත්ත සූර්යුග්ගමන සූත්‍රයේ ලෝක විනාශය කියනවා. චූලනිකා ලෝක ධාතුන් තියෙන එක අංගුත්තර නිකායේ සූත්‍රයක් තියෙනවා. හොඳයි. එහි යන්නේ හැම කැමතිද? මේ ලෝක වල ඉන්න මනුස්සයන්ට මෙහෙම තියෙන්නේ. මේ දැන් එහි ඉන්නේ පෘතජ්ජනෝනේ. මෙහි ඉන්නේ පෘතජ්ජනෝ. එහෙමයි. පෘතජ්ජනයන්ගේ හිත දෘෂ්ටියක තියෙන්නේ. ඒගොල්ලෝ ආර්ය සත්‍ය නෙවෙයි. දැන් ඒ සත්වයෝ ඉන්නවා නම් ඒ සත්වයෝ පෘතජ්ජනයෝනි. පෘතජ්ජනයෝ නම් තියෙනවා තණ්හාව තියෙනවා මාන්නේ තියෙනවා දෘෂ්ටිය තියෙනවා. ඒ සත්වයෝ දෘෂ්ටිය තියෙනවා නම් ඔය සත්වයෝ පිටසක්වල හිටියත් මේ සක්වලේ හිටියත් දෘෂ්ටි දෙකටයි වැටෙන්නේ. ඒ දෘෂ්ටි දෙක තමයි සක්වල කතාව කෙසේ වෙතත් ඒ ඉන්න සත්‍යෝ මෙහෙ දන්නේ නැහැ. එන්න බැරි නිසා මේ ඉන්න සත්‍යෝ ඒ දන්නේ නැහැ අපි කිව්වේ නැත්තම්. ලෝතර බුදුරජාණන් වහන්සේ ඒසරා කරේ නැත්තම්. දෘෂ්ටි දෙකයි තියෙන අනන්ත සත්‍යයන්. එකක් තමයි සාස්වත දෘෂ්තිය, අනිත් එක උච්ඡේද දෘෂ්තිය. මේ දෘෂ්ටි දෙක තමයි තියෙන්නේ. සාස්වත එකයි සාස්වත උච්ඡේද. ඔය සාස්වත දෘෂ්තිය තියෙන අය දෙවියෝ විශ්වාස කරනෙහි ඒගොල්ලෝ මවාපු කෙනෙක් විශ්වාස කරනවා. ඉතින් ඒගොල්ලෝ එහෙම විශ්වාස කරගෙන ඉන්නවා. ආයේ ඒ සක්වල වල්ලල හිටියයි කියලා ආයේ ওই දෘෂ්ටි දෙකේට වැටෙන්නේ නැතු ඉන්නේ. ඕකේ තමයි ඉන්නේ. එතකොට හැබැයි ඒ ලෝකවල ඉන්නා ආර්ය දෙවිවරු එහෙම වෙන්නේ නැහැ. ආර්ය දෙවිවරු ඉන්නවා ඒ කුමක් නිසාද? ආර්ය දෙවිවරු ඉන්නේ ආර්ය බ්‍රහ්මයෝ ඉන්නේ මේ පහළ ලෞතර බුදුරජාණන් වහන්සේ කියලාකින් ධර්මය අහලා අවබෝධ කරගත්ත ඒ අය ඇරෙන්න වෙන කෙනෙක් නැහැ. කාශ බුදුරජාණන් වහන්සේ කාලේ ඇවිල්ලා බණ අහපු අය ඒ ඉන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ කාලේ ඇවිල්ලා බණ අහපු අය ධර්ම අවබෝධ කරගත්ත අය ඒ ඉන්නවා. එතකොට ඒ සත්වයෝ එක එක දෙවිවරු දෙවි දේවතාවෝ විශ්වාස කරනවා. සමහර වෙලාවට මේක සූත්‍රයක මම තාම දැකලා නැහැ අදහසක්. අපේ බුදුරජාණන් වහන්සේ එහි යනවා. ඒ සක්වල වලට වැඩම කරලා එහි සත්වයන්ට යම්කිසි අදහසක් දෙනවා. අදහසක් දෙනවා කියලා කියන්නේ ඒ සත්වයන්ට මේ යම්කිසි ඒ දෙවිය ඒ ලෝකේ ඒ මිනිස්සු අදහන දෙවිවරු ඉන්නවනේ. ඒගොල්ලෝ ගරු කරන්නේ එයාටනේ. එයාගේ ස්වરૂපයෙන් මේගොල්ලන්ට යහපත්දයක් කියලා දෙනවා. එතකොට ඒගොල්ලෝ එක ෆලෝ කරනවා. ෆලෝ කරපුවාම ඒගොල්ලෝ එතනින් සුගතියට යනවා. එහෙම නැත්නම් මනුස්ස ලෝකෙට එනවා. මේ පැත්තට එනවා. එතකොට ඒගොල්ලන්ට ඒක සුගති මාර්ගයක් වෙනවා. මෙන්න මේ විදිහටයි ඒ සිද්ධ වෙනවා කියන්නේ. මේක සූත්‍රයක නෑ. හැබැයි යම්කිසි තැනක සඳහනක් තියෙනවා. තාම මම දැක්කේ නෑ මේක කොච්චර කියලා. පව් කරන අය තමයි ඉතින් මිත්‍යා දෘෂ්ටිය ගත්තාන් පස්සේ ඉතින් ඔය එක එක පැතුරුම් පස්සේ ඉතින් එහෙ යනවා. මේ චක්‍රවර්තී ඉන්න දෙවිවරු මිනිස්සු ඉපදිලා මේ මැරිලා ඒවට ට්‍රාන්ස්ෆර් වෙන්න ඉඩ තියෙනවා අනිවාර්යෙන්. හේතුව මෙහි තිබෙන්නා වූ ගති වලට සමාන නැත්තම් ගොඩක් මිත්‍යා දෘෂ්ටිකාය යන්නේ එහි අය මෙහෙත් එන්න පුළුවන්. ළඟපාතයි පුළුවන්. බොහෝ දුරට සත්‍යය
සත්වයෝ ඒ ඒ ඉන්න තැනම තමයි ආපහු ආපහු වැටෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නය මොකක්ද කිව්වේ? ඒක මතක තියාගන්න කිව්වනේ. මනුෂ්‍ය ලෝකේ එකයි. මනුෂ්‍ය ලෝකේ එකයි. ඒකෙන් ස්වාමීන් සූවිසි සියකට දුරු පහල දකින්නේ මේ මනුෂ්‍යත්වයේ. නා 28ක් ඒකේ වඩා ඉන්න පුළුවන්. ඔව්. සියකට දුරු ගැන අපි වන්දනා කරනවා. ඔව්. ඒ වන්දනා කරන 28 මේ මනුෂ්‍යත්වයේ මෙහෙමයි. මෙහෙමයි තියෙන්නේ එක මේ මේක කමක් නැහැ කිව්වට නේ. ඒක දැනගන්න එක හොඳයි. මේ මහා පොළොව තලයේ දැන් ඔය අට බුදුරජාණන් වහන්සේ 28 නමක්නේ. මේ මහා පොළොව දැන් අපි හිතාගෙන 28 නමක් පහළුණයි. 28 නමක් අපි වඳිනවානේ. බුදුරජාණන් වහන්සේලා 28 නයි මේ මේකයි මේ සම්බන්ධතාවය වෙනවා. මේ පොඩි ලෝකයක් හටගන්න යන බොහොම පොඩියට පහළ වෙලා පොඩියට පහළ වෙලා ඒක ඊට පස්සේ ඝන වෙලා ඊට පස්සේ ලොකු වෙලා ඉතින් මෙහෙම ගොඩාක් කරලා ඊට පස්සේ මේක මේ දෙදෙරුම් කණ්ඩ ගිහිල්ලා ඔහොම ගිහිල්ලා කොහොම හරි මේක ලොකු වෙලා එක්තරා ප්‍රමාණයකට වැඩි වැඩි යනවා. ඒකට යනවා කාලය අසංකේයයක් යනවා. ලෝකයක් හැදලා වැඩින කොච්චරක් කාලය යනවද? අසංකේය. අසංකේය. කල්ප ලක්ෂයක් නෙවෙයි එක අසංකේය. අසංකේය එකයි. ඊළඟට මේක වැඩුණා. දැන් මේක වැඩුණානේ. වැඩිලා දැන් තියෙනවා. වැඩිලා හොඳට ඔහේ තියෙනවා. කොච්චර කල් තියෙනවද? අසංකේය එකයි. ඊළඟට මේ අසංකේය එකක් තියෙනවා. දැන් කාලය තිබිලා මේක විනාශ වෙනවා. විනාශ වෙන්න කොතනින් හරි පටන් ගන්නවා. එකපාරම එක්ස්ප්ලෝ වෙන්නේ නැහැ. පටන් ගන්න විනාශ වෙවි පවතිනවා. කොච්චර කාලද? සංකේය කාලද? දැන් ඔන්න විනාශ වෙලා සම්පූර්ණ මොකක්වත්ම නැතුව තියෙන ටික ඔක්කොම දූවිලි බවට පත් වෙලා දැන් ඔන්න මේ පොළව නැහැ. දැන් අපායයන් මොකක්වත් නැහැ. ඒ ටික නිකන් දූවිලි වෙලා හරි මොකක් හරි වෙලා ඔන්න නැන් නැති වෙලා ගියා. ඒක නැති වෙලා කොච්චර කාල තියෙනවද? අසංකේය. දැන් අසං මේ එකක මේ රවුමට අසංකේය කීයක් තියෙනවද? හතරක් තියෙනවා. අසංකේය කල්ප හතරක් සිද්ධ වෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේලා ඔක්කොම ටික මේකේ පහළ වෙනවා කියලා නියමයක් නැහැ. දැන් මේ පොළොව තලයක් හැදුනායින් පස්සේ ඒ පොළොව තලයේ සමහර පොළවල් තියෙනවා. භූමියක් හැදුනායින් පස්සේ ඒක පාලලා තියෙන බුදුරජාණන් වහන්සේලා කරනවා. සමහර පොළොවක් සකස් වුණාන් පස්සේ ඒකේ පාලලා තියෙන දේ බුදුරජාණන් වහන්සේලා දෙනවා. සමහර ඒවා කි තියෙනවා. මේකට කියනවා සාරකල්පය කියලා. සාරකල්පය මේ කියන්නේ ඒ කාලයට තිබෙන පහළ වෙන බුදුරජාණන්. ඊට පස්සේ මේකට කියනවා හතර නමක් පහළ වෙනවා සාරමණ්ඩ. මේකේ පහක් පහළ වෙනවා. ඒකට කියනවා මහා භද්‍ර කල්පය. දැන් මේ පොළොව තලවල් දැන් ඒ පහළ වෙනකොට ඉස්සර වෙලාම භූමි පහළ වීමේදී හටගන්න තැනක් මුඛ්‍ය භූමි ප්‍රසාරද තැනක් තියෙනවා. ඒ ස්ථානවල තමයි ජයශ්‍රී මහ බෝධින් වහන්සේලා එහෙම පහළ වෙනවායි කියලා කියන්නේ. දැන් එතකොට මේකේ මේ භූමිතලයේ බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙනවා. ඉතින් මේවා ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. දැන් මේ වෙලාව වෙනකොට අපි දැන් මේ ලෝකේ දැන් මේ පහළ වෙලා ඉන්නවා. දැන් මේ වෙලාව වෙනකොට සමහර ලෝක ගිනි ගන්නවා. සමහර සක්වලවල් මේ වෙලාවේ ගිනි ගන්නවා. සමහර සක්වලවල් මේ වෙලාවේ හැදෙනවා. සමහර සක්වලවල් මේලා හැදලා තියෙනවා. ඔය වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ.